ඉතාමත්ම සියුම්ම කල්පනා කරලා බලාපුහාම අපි හිතුව සහ අපි පැතුව රට මේ කාපට් රටක් නම් මේ වෙලා තියෙන එක තමයි. අපි හිතුව සහ පැතුව රට කොන්ක්‍රීට් රටක් නම් ඒ මේක තමයි. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට උවමනා කළේ ඒක නෙවෙයි. මට කියන්නකෝ හැතැම්ම 10ක් 15ක් දවසකට අඩුම ගාන කිලෝමීටර් නැති කාලේ සැතපුම් 4ක් 5ක් වත් පයින් පාසලට ගිය දරුවෝ තමයි අද වෙනකොට 70 60 70 වෙලා ඉන්නේ මේ රටේ මිනිස්සු. හැතැම්ම 7 8 පයින් ගිය දිනපතාම පාසලට හැතැම්ම 4ක් 5ක් නම් ගිහින්ම තියෙනවා. මම ගත්තොත් මම ඉන්දුරාගාරනේ. ඉන්දුරාගාර තියෙන්නේ දිවුල පිටියාසනේ ගම්පහ දිස්ත්‍රික්කේ පොඩි ගමක්. හැමදාම ඉස්කෝලේ ගියත් පයින් ආවෙත් පයින්. හැමදාම මහන වෙලා වයස අවුරුදු 10 1973 මහන වෙලා හැමදාම අද වෙනකොට ගත්තොත් කිලෝමීටර් 3ක් 6ක් විතර 6ක් 7ක් නම් දිනපතාම පයින් වයස අවුරුදු 10ත් 12ත් 15ත් අතර කාලේ හැමදාම පයින් ගියා. දැන් මට කියන්නකෝ අපේ ළමයි දැන් මේ වෙනකොට කිලෝමීටර් 1 පයින් යන්නේ නැහැ. පයින් යන්න වෙනුවට ඒ අය ත්‍රී රෝද රථයක හරි මේ බයිසිකලයක හරි තමයි ගිහින් අරලින්න ඕන. පයින් ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට අපේ පාරට කාපට් දාලා පාසල තට්ටු දෙකක් වෙලා ගුරුවරුන්ගෙන් අඩුවක්. එතකොට මේ අපේ පාරේ කාපට් පාරට එනකන් ගමේ මැද්දේ කොන්ක්‍රීට් දාලා. එතකොට විදුලිය ජලය ලැබිලා අපිට ඔව් සියල්ල ওই සංවර්ධනයේ නමින් අපිට හම්බෙච්ච හැම එකක්ම තියෙනවා. දැන් පයින් යන්න පුළුවන් වෙච්ච එකද සංවර්ධනය කියලා කියන්නේ? පයින් යන්න බැරි හින්දා හයිබ්‍රිඩ් එකක් ගන්න පුළුවන් වෙච්ච එකද සංවර්ධනය කියන්නේ? සංවර්ධනය යනු දියුණුව යනු පයින් යන්න පුළුවන් වෙන එකද පයින් යන්න බැරි හින්දා සල්ලි දීලා හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න පුළුවන් වෙන එකද දියුණුව කියන්නේ? මං අහන්නේ ඩෙවලොප්මන්ට් කියන්නේ ඒකද? එතකොට මිනිස්සුන්ගේ සාර සම්පන්න භාවය අඩු වෙලා මිනිස්සුන්ගේ ආයුෂ සම්පන්න භාවය අඩු වෙලා අපේ ගමේ මම් පොඩි කාලේ පිළිකා කියලා ජාතියක් අහන්නවත් තිබුණේ නැහැ. ඒක පස්සේ කාලෙකදී අහනකොට ඒකට කිව්වේ නරක ලෙඩේ කියලා. නමුත් දැන් මේ වෙනකොට අවුරුදු 35 45 අතර සාමාන්‍යයෙන් එක වර්ෂයකට අපේ ගමේ පමණක් මේ යන මිනිසුන්ගේ සහ ගෑනුන්ගේ ප්‍රමාණය 10කට වඩා වැඩි වෙලා මාසෙකට එක්කෙනෙක් ගානේවත් අඩු ගානේ මියෙනවා. දැන් එතකොට අපි දියුණුවද සංවර්ධිතයිද? මේ ඒක තමයි මං කියන සංවර්ධනයේ නිර්ණායකය පිළිබඳ නිර්වද්‍ය අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් ඇසට අසුවන මායිමේ හෝ අතට හසුවන මායිමේ නෙමෙයි සංවර්ධනය කියලා කියන එක තියෙන්නේ. කොහොම ගත්තොත් එහෙම අර පිළේ පැදුර හේනට අරගෙන ගිය එලා පැදුර මැස්සේ සැතපුණ රටාවියපු අත් දෙක සිහිපත් කරමින් මහරෑ විශ්වාසයෙන් පැලට වෙලා පැල් රැක්ක මිනිස්සු නොදියුණුයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. මල්ලැස්ති නැහැ මේ මිනිස්සු අසංවර්ධිත සහ නොදියුණු මිනිසුන් නැයි පිළිගන්න.